අද අපිට සුපුවත තුළ සුවිශේෂ චරිත දෙකක් මුණ ගැහෙනවා මට නම් මේ චරිත දෙකම හරිම සුවිශේෂයි ප්‍රමාදෙනි හේතුව මේ චරිත දෙක තුළම අපිට ගන්නට දේවල් බොහෝමයි පළවෙනින්ම අපි දකිනවා මකබිවරුන්ගේ දෙවෙනි පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි වගන්තියේ සිට 30 වෙනි වගන්තිය දක්වා වූ කොටස තුළ व्यवस्थाव पिलिबंद प्रमुख आचार्यवरेकुव सिटियावूद एवनविट बहु वयस्गतव सिटियावूद उदारतर पेनुमक एतिव सिटियावूद एलियासर नेमती पुद्गलया मी एलियासर ट देन अर्थकथनय दिहा बलंड एकक ओहु प्रमुख आचार्यवरेक व्यवस्थाव गेन देख ओहु वयस्गतव सिटिया एवगेम उदारतर पेनुमक एतिव हिटिया वयस्गत उनात ओहु होंद हैदी दैडी उदार पेनुमक तीन मनुष्य कैरियराय सुपोद संधान करन मैं मनुष्य के जीविते व्यवस्था वट ओहु गुड़ाक लदिव जीवत सुना एक व्यवस्था व इग्यन्वा वितराक ने मैं ओहु व्यवस्था वट हारिम लदिव जीवत सुना මේ ව්‍යවස්ථාවට ලැබිව කටයුතු කරන මේ මිනිස්සයව යම් කිසි විදියකට පෙළඹවීමක් කරනවා ව්‍යවස්ථාවෙන් තහනම් වෙලා තියෙන මේ ඌරුමස් කන්නට බලෙන් වගේ කට ඇරලා මේ ඌරුමස් කටට දාලා ඔබලා මේ කට වහනවා ඔහු ටිකක් දුර ඇවිදගෙන ගිහිල්ලා දංගෙඩියට ගිහිල්ලා යන ගමනේදී මේ ඌරුමස් ටික කෙල ගහලා එයා දංගෙඩියට යනවා එයා ගියාලුව වටේම ඉන්න යාළුව කියනවා පිස්සු වැඩ කරන්න ලෑස්ති වෙන්න එපා මෙච්චර කාලයක් ජීවත් වෙලා මෙච්චර හොඳට ජීවත් වෙලා මේ ඌරුමස් කෑල්ලකට ජීවිතේ විනාශ කරගන්න එපා ඔක නවත්තන්න ඔය ඌරුමස් කෑල්ල කන්න ප්‍රශ්නයක් නැහැ කියලා එතකොට ඔහු ලස්සන කතන්දරයක් කියනවා ඌ කියනවා අවුරුදු 90ක්ම මම හොඳට ජීවත් වෙලා යහපත්ව ජීවත් වෙලා දෙවියන් වහන්සේට අනුකූලව ජීවත් වෙලා මේ මෙරිලා යන ශරීරය මේ తాවකාලික මරණයෙන් මම බේරගන්න මගේ මුළු ආත්මයම පාවලා දීලා දෙවියන් වහන්සේ ඉදිරියේ පෞකාරයක් වෙන්න මට අවශ්‍යතාවයක් නැහැ මෙහෙම ශරීරය බේරගන්නවට වඩා ආත්මය ශරීරයේ දෙකම නසන්න පුළුවන් දෙවියන් වහන්සේට ගරු බිය ඇතිව ජීවත් වෙන එක ඊට වඩා මට යහපත් එනිසා තමන්ගේ ආත්ම ගෞරවය තමන්ගේ ආත්මයේ තමන්ගේ ප්‍රතිරූපය තමන් දෙවියන්ට කැපවුණු පුද්ගලයෙක් හැටියට ව්‍යවස්ථාව උගන්වන පුද්ගලයෙක් හැටියට ඔහු ඔහුගේ බාල පරම්පරාවට අවාදර්ශයක් උනේ නැහැ. වාදෙනු පරහට තමා සම්මතයේ සිට කියලා ඔහු සම්මතය රැකලා ඒ සම්මතය තුල ජීවිතය දීලා ඒ සම්මතය ආරක්ෂා කළා. ප්‍රමන්තේනි සමහර වෙලාවට අපේ ජීවිතවල අපිට මේ අභියෝගය එල්ල වෙනවා නේ අපිට මේ අභියෝගය එල්ල වෙනවා සමහර විට අපේ ආත්ම ගෞරවය පාවලා දීලා අපි වැඩ කරන අවස්ථාවල් තියෙනවා අපේ දුර්වලකම් හින්දා වෙන්න පුළුවන් එහෙම නැත්නම් අපේ වාසිය තකා වෙන්න පුළුවන් අපේ ලාභ ප්‍රයෝජන තකා වෙන්න පුළුවන් අපි සමහර වෙලාවට අපේ බලය යොදව ගන්නවා නේ අපි අද බොහොම පැහැදිලිව දකිනවා සමාජයේ මිනිස්සු තමන්ගේ බලය තමන්ට පැවරලා තියෙන බලය දැනුම යොදව ගන්නවා මේ අනිත් අයව හූරගෙන කන්න අල්ලස් ගන්නවා මේ අල්ලස් ගැනීම වැරදි කියලා දැන දැනත් ගන්නවා සමහර වෙලාවට විවිධ දූෂණ චෝදනා අපිට එල්ල වෙන අවස්ථාවල් තියෙනවා ප්‍රමාණතේ අපි වැරදි කියලා දැන දැනත් වැරදි කියලා අපිට අවබෝධ වෙනකොටත් ඒ වැරද්ද අපි හර්ද සාක්ෂිය මරාගෙන අපි ඒ වැරද්දම කරනවා එලියාසර් අපිට අද හොඳ ආදර්ශයක් එලියාසර් අපිට හොඳ පාඩමක් අපිට කියලා දෙනවා කොච්චර ජීවිතේ දුක් විඳින්න වුණත් කොච්චර ජීවිතේ වේදනා විඳින්න වුණත් තාව කාලිකව තිබිලා මේ මැරිලා යන ශරීරය තවත් ජීවත් කරවන්න ඔබේ ආත්මය පාවලා දෙන්න එපා කියලා අද එලියාසර්ගේ ජීවිතය තුළින් අපිට ස්වාමින් වහන්සේ කතා කරලා කියනවා ප්‍රබන්තේ දී නිසා අපේ ආත්මය අපි පාවා නොදිය යුතුයි මොනම වෙලාවකවත් අපි ආත්ම ගෞරවයක් එක්ක ආත්ම අභිමානයක් එක්ක අපි ආත්ම ප්‍රතිරූපයක් එක්ක අපි ජීවත් වෙන මිනිස්සු බවට පත් වෙන්නට ඕන. එහෙම කරන්න ලේසි වුණේ කොහොමද එලියාසර්ට කරන්න ලේසි වුණේ
එයා දෙවියන් වහන්සේට ගරු බිය ඇතිව ජීවත් වෙන නිසා දේව ගරු බිය ඇතිව ජීවත් වෙනකොට දෙවියන් වහන්සේට ගරු සරු ඇතිව ජීවත් වෙනකොට නිරන්තරයෙන්ම නිරායාසයෙන්ම අපි තුල යහපත ක්‍රියාත්මක වෙනවා අපි දුසිරිතට බයයි එතකොට අපි පාපයට බයයි එතකොට මොකද දේව රැහණින් අපි මිදෙන නිසා අපි ඒක එහෙම කරන්නේ නැහැ ඒ නිසා තමයි අපිට කියන්නේ දෙවියන් වහන්සේට ගරු බිය ඇතිව ජීවත් වෙන්නට අපි පුරුදු වෙන්නට ඕන කියලා ප්‍රේමන්තේනි එවගේම අපි දකිනවා සුවිශේෂය තුළ ලුක්තුමාගේ සුවිශේෂයේ 19 වෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තයේ සිට 10 වෙනි වගන්තය දක්වා අපිට ප්‍රකාශ කරනවා උන්වහන්සේ ජෙරිකෝවට පිවිස ඒ මැදින් ගියසේක සාකේවුස් නම් ධනවත් ප්‍රධාන අයකැමියෙක් එහි විය අයකැමියෙක් අයකැමියෙක් කියන්නේ පෞකාරියෝ කියලා හැමෝම දන්නවා හැබැයි 10 වෙනි අයකැමියෙක් කියලා ආරම්භ කරපු පළවෙනි වගන්තිය 19 වෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තිය අයකැමියෙක් හැටියට පටන් ගත්තත් 10 වෙනි වගන්තියට එනකොට කියනවා මොහු ආබ්‍රහම්ගේ පුත්‍රයෙකි මනුෂ්‍යනේ මොහු ආබ්‍රහම්ගේ පුත්‍රයෙකි කියලා 9 වෙනි වගන්තියෙන් මේක අවසන් කරනවා අයකැමියෙක් වගන්ති 9ක් යනකොට 9 වෙනි වගන්තියේදී ආබ්‍රහම්ගේ පුතෙක් බවට පත් වෙනවා මොකද ජේසු ආවේ නැති වූ දේවල් නැවත හොයා දෙන්නට කියලා ස්වාමින් වහන්සේ අද අපිට කියනවා ප්‍රේමන්තේනි අපේ ජීවිතයේ ස්වාමින් වහන්සේ ඔබව මාව ලකු ආදරයකින් උන්වහන්සේට දේව ගරු බිය ඇතිව අපි ජීවත් වෙනකොට උන්වහන්සේ තුළට උන්වහන්සේ අපිව අරගන්නවා අපේ ජීවිත අලුත් කරන්නට සාකේවුස් නෙමෙයි ජීවිතය අලුත් කරගත්තේ සාකේවුස්ගේ ජීවිතය අලුත් කෙරුවා ස්වාමින් වහන්සේ සාකේවුස්ගේ ජීවිතයේ නැවුම් බලාපොරොත්තු රසක් දුන්නා ස්වාමින් වහන්සේ සාකේවුස්ගේ ජීවිතයේ මුදල් තමයි හැමදේම කියලා හිතාගෙන හිටපු ඒ මිනිස්සයාට මුදල් වලට එහා ගිය ජීවනයක් තියෙනවා කියලා සාකේවුස්ට අවබෝධ කරලා දුන්නා ස්වාමින් වහන්සේ ඒක සාකේවුස්ට විතරක් නෙමෙයි අපි හැමෝටමත් එහෙමයි එලියාසර්ට වගේම සාකේවුස්ටත් ස්වාමින් වහන්සේ මඟ පෙන්වනවා උන්වහන්සේ තමයි ඔවුන්ගේ වෙනස බවට පත් වුනේ එනිසා ප්‍රේමන්තේනි අපි යාඥා කරමු ස්වාමින් වහන්සේව අපේ ජීවිතවල ප්‍රමුඛ තැන ස්වාමීත්වය දෙන්නට දෙවියන් වහන්සේට ස්වාමීත්වය දීලා දේව ගරු බිය ඇතිව ජීවත් වෙනකොට උන්වහන්සේගේ වරප්‍රසාදයෙන් පිරෙන අපි උන්වහන්සේ තුළ සෞභාග්‍යමත් ජීවිතයකට ඇතුළු වෙනවා එනිසා උන්වහන්සේට අපි යාඥා කරමු මේ චරිත දෙකෙන්ම අපිට අද නිග්මෙන්නා වූ වරප්‍රසාදීත ජීවිතය අපි හැමෝටම අයිති කරගන්නට අපි මෙහෙවන්නට කියලා අපි යාඥා කරමු ආමෙන් සුබ දවසක් ජේසු පිහිටයි